අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් එතෙර මෙතෙර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු රටතොට පුවත් ඔබට කියන වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අදත් ඔබ හමුවන මම තාරුකා රත්නායක මුල්ම අවධානය යොමු වන්නේ දවසේ පුවත් සිරස්තල වෙත වෙලස්සේ සොඳුරු නිවාස ව්‍යාපෘතියේ තවත් නිවසක් ජනතා අයිතියට ප්‍රතිපත්තිමය වෙනසක එකමු තේරීම ජාතික ජනබල වේගයේ බව අනුර කුමාර දිසානායක පවසයි මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් රජය වී මිලදී ගැනීමත් නවතාලයි කුසගින නිවන මානසික මෙහෙයුමින් තවත් පරිත්‍යාගයක් වෙනට ආසන්න 15 අයෝගෝලී කැළඹීමක් දැන් වෙලස්සේ රන් කරඬු පූජා බි වන්දනා විශේෂාංගය නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බි වන්දනා වෙල්ලස්සේ රන් කරඬු ලෝකය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා සලබා මුත්‍යංගන සෑකිරමි වීර මුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සින් ඉස්සරනේ නත් ගල් දිනද දවසේ පූජා කරනවා නැත්නම් ගෙදර සම්පත් නෑ අද කවුන්සලේ සම්පත් කරනවා ඒක තමයි ගෙදර කරන්නේ නේද ඊට පස්සේ ආය පෙරහරේ තව කියනවා ඉති පිළිමයක් කොහෙද අපි නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බි වන්දනා වෙලස්සේ රන් කරඬු ලෝකය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා නිසි පරිදි මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් රජයේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට නතර වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට රජයේ බැංකු වෙත දැනුම් දී තිබුණද පවතින මූල්‍ය අර්බුදයේ හේතුවෙන් අදාළ මුදල් ලබා දීමට මෙතෙක් පියවරගෙන නොමැති බවයි. එම තත්ත්වය මත රජයේ මගින් වී මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නිසි පරිදි නොලැබුණහොත් මහ කන්නේදීද වී අසුර බලාපොරොත්තු වන ආකාරයෙන් නොලැබෙන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ලබන වසරේදීද සහල් ආනයනය කිරීමට සිදුවනු ඇති බවයි. එසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මහ කන්නේ සඳහා අවශ්‍ය මඩ පොහොර ලබා දීමේ හැකියාවක් නොමැති වූ එය අස්වැන්නට විශාල බලපෑමක් සිදු නොකරනු ඇති බවයි. රට බංකොලොත් කොට ජන ජීවිතය විනාශයට තල්ලු කළ කල්ලියකට නැවතත් බලය දෙනවාද නැද්ද යන්න රටේ ජනතාව තීන්දු කරනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පිළිබඳ ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් පළ කළ අදහස් කිහිපයක් දැන් දැන් කියනවා අලු පිස තමලා ඒගොල්ලෝ නැගිටිනවා
දැන් මේගොල්ලෝ නැගිටින්න හදන්නේ රටම අලු කරලා මේගොල්ලෝ නැගිටිනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ රටේ ජනතාවගේ රටේ ජනතාව තීන්දුව කරන්නට ඕන රට විනාශ කරපු රටේ තියෙන ඩොලර් සම්පත කාබාසීනියා කරපු රටම බංකොලොත් කරලා රටම අලු කරලා ධන කුවේරින් බවට පත් වුණු ඒ පවුල් පරපුර අලු පිසතමලන යලිත් නැගිටිනවද නැද්ද කියන එක ඔබගේ අතේ තියෙන මේ ජනතාව පීඩනයේ නිදහස් කරගන්නම තමයි ඊළඟ අයවැයත් ගේන්නේ. පසුගිය අන්තර්කාලීන අයවැයේදීත් විපක්ෂය හොඳ සහයෝගයක් දක්වුවා. 2023 අයවැයටත් හොඳ සහයෝගයක් සියලු දෙනා ලබා දෙවි. රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ආණ්ඩුව බාර දුන්නේ ආර්ථික අර්බුදය විසඳන්න. එතුමා ආර්ථික අර්බුදය විසඳන එක හැර අනිත් ඔක්කොම ටික කරනවා. මර්ධනකාරී අනපනත් ගේනවා, කැබිනට් මණ්ඩල වැඩි කරනවා, බදු ගහනවා ආස උසට. මේ වෙනකොට පොදු ජන පෙරමුණ හතකට කැඩලා තියෙනවා. දැන් කපුටය කණ්ඩායමයි රනිල්ගේ කණ්ඩායමයි දෙක එකතු වෙලා ආයේ රටේ ජනතාව රවට්ටන්න යනවා. ඔව් එතුමා කැමති නම් අපෙන් 30ක් ගන්න එතුමා. ගයි. මම හිතන්නේ නැහැ එතුමා එච්චර ගන්න කැමති වෙන්නේ. කොහොමුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි ආ පොදු ජන පෙරමුණ මේ අය ඒකාබද්ධව ඩියන්නේ ඉතින් ඒක නිසා මේ ඒකාබද්ධතාවයේ ස්වර්ණයක් දක්වා ගිහිල්ලා අවසානයේදී ජනතාවගේ 190 කටවුතු කිරීම තමයි මම හිතන්නේ කළ යුත්තේ. දූෂිත මන්ත්‍රවරුන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා අලුමතින් නැගිටින්න හදනවා. ඒතර ජනතාව නැගිටවන්න මෙයාලගේ කිසිම කල්පනාවක් නැහැ. ප්‍රතිපත්තිමය වෙනසක් රටට අවශ්‍ය නම් ජනතාව තෝරාගත යුත්තේ ජාතික ජනබල වේගය බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පෝට්ටුව කියලා එකක් දැන් නැහැ. ඒක ඉවරයි. මොකද ওই දේශපාලන පක්ෂ පවතින ප්‍රතිපත්ති මත සංවිධාන මත නෙවෙයි. ওই දේශපාලන පක්ෂ පවතින නායකයම. එතන පෝට්ටුවක් අද ඉවරයි. පෝට්ටුව ඉදින් නැද නායකයෙක් කොහෙනවා? ගොඩක් අය රනිල් වික්‍රමසිංහවට යනවා. ප්‍රසන්න රණතුංගම ඉන්නේ පෙරේ දකින්න. ප්‍රසන්න රණතුංගගේ මිනුවන්ගොඩ ආසනේ දේශපාලන මණ්ඩලයේ බහුතරයක ඉවල රනිල් එක්ක යන්න කියලා. සජිත් කඳුර දේශපාලනයක් නැහැ. එක්සත් ජාතික පක්ෂෙන් සමග ජන බල වේගය දෙන්නේ එක සාධකයේ හේතුවයි. ප්‍රතිපත්ති වෙනස් නැහැ. දැන් ඉතින් රනිල් ජනාධිපති වෙලා. තවදුරටත් සජපකින දේශපාලන ව්‍යාපාරක පැවැත්මත් අවසන් වෙලා තියෙනවා. ඕනෑම දේශපාලන වේදිකාවක කතා කරන්නේ අපි ගැන. හැබැයි ආරක්ෂක කට්ටිය මහින්දක වේදිකාවෙත් කතා වෙන්නේ අපි ගැන. සජිත් ප්‍රේමදාසගේ අර සුකිරි බටිලෝ ටික ඒගොල්ලෝ කතා කරන්නේ කවුද? අපි ගැන. ඒකෙන් කියන්නේ මොකද්ද? ලංකාවේ මෙතෙක් නොවිවිරු ලෙස ලංකාවේ දේශපාලන බෙදීම හරියට සඳහන් වෙමින් ඉනවා. රට විනාශ පත් කරපු කඳවුර හා රටට විසඳුම ගෙන එන කඳවුර අපි ජාතික ජනබල වේගය යනු මේ විනාශ කරපු රට ගොඩ නගන කඳවුර මේ සූදානම කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් පසු යලිත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න Thank you.
ඔබ ඇලිත් එක්වි සිටින්නේ වෙලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. වෙලසේ කුසගිනි නිවන මානුෂීය මෙහෙයුම ඔස්සේ තවත් වියලි ආහාර පරිත්‍යාගයක් වෙලස ටීවී නාලිකා ප්‍රධානීතුමා විසින් සිදු කළා. ඒ විදේශගතව සිටින රූපා ඉන්ද්‍රාණි මහත්මියගේ සහ වෙලස ටීවී සමාජිකාවන් වන ප්‍රස්ටිම් කණ්ඩායමේ බැතිබර දායකත්වයෙන්. එනා ආච්චි අම්මට අද දවසේ ඉස්සතින් අරින්නේ නැහැ අපි. අද දවසේ ඉතින් ආච්චි අම්මා හරි වාසනාවන්තයි. ප්‍රස්ටිම් කණ්ඩායම නැත්නම් ඒ රටේ ඉන්න මොනලා ටිකක් එකතු වෙලා මහත්තු ටිකක් එකතු වෙලා මේ කණ්ඩායමේ ඉන්න රූපා ඉන්ද්‍රාණි මහත්මියගේ සැමියා සොමි වීරගොඩ මහතාගේ උපන්දිනය අද සමරන්නේ. ඒ උපන්දිනය වෙනුවෙන් සොමි මහත්මයා වෙනුවෙන් ප්‍රස්ටිම් කණ්ඩායමේ තීරණ එකතු වෙලා ආහාර මල්ලක් දෙනවා. එනා ඔන්න आशीर्वाद ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වෙමින් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කර හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. උතුරු නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. වෙලසේ මනුස්සකම සමාජ සත්කාරක පදනම මගින් නිවාස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ රට විරුද්ධ දායකත්වයෙන් ඉදි වුන තවත් එක් නිවහනක් පසුගිය දිනක නාලිකා ප්‍රධානීතුමා විසින් ජන අයිතියට පත් කළා. මෙලෙස බාර දෙනු ලැබුවේ පුංචි පාරමීගේ නිවසයි. ඔස්ට්‍රේලියාවේ නායක හමුදුරණිය බොහෝ හසෙන් ඒ වගේම අදවසේ
මේ පාර්මිගේ නිවස බාර දෙන්නට පැමිණි මේ මල්හරි විද්‍යාලයේ නියෝජිත දෙපතුමා ඒ පන්ති බාර ක්‍රීඩා සම්බන්ධ වෙන්න ගුරුතුමිය මේක මග පෙන්නපු ගුරුතුමිය ඒ වගේම ඉඩමක්වත් නැතුව ජීවිතේ කොතනින් පටන් ගන්නවද කියලා හිතේ තියාගෙන ඉන්න වෙලාවේ වැට ඉන්නට රණ්ඩු වෙන යුගයක තමන්ගේ ඉඩම්ක බැලක් ලබා දුන්නු නිමල්ලාය බොහොමකින් हमारे इतना दरा जाना बेहद
උතර සං අතුරු අතුරු නේද උතර කොරස අතුරු ඒ සමගින් අදට નિયમિત වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත් වෙනවා ඔබට සුබ දවසක්